ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගයේ සමත් වී තිබෙනවා. ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ටාස 17ක පැවති මැතිවරණයෙන් කොට්ටාස 15ක බලය තහවුරු කර ගනිමින්. ඒ අනුව ජාතික ජන බලවේගයේ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 17295ක් වන අතර ඔවුන්ට මන්ත්‍රී දුර 15ක් හිමිව තිබෙනවා. සමගි ජන බලවේගයේ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 7924ක්. ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී දුර 6ක් හිමිවන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 2597ක්. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 3ක්. පොදු ජන එක්සත් පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 2612ක් වනවා. ඔවුන්ට හිමිව ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී දුර 2ක් හිමි කරගෙන ඇති අතර ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 2568ක්. පොදු ජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී දුර 1ක් හිමි කරගෙන තිබෙන අතර ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 1350ක්. ජාතික ජනතා පක්ෂයටද මන්ත්‍රී දුරයක් හිමිව තිබෙන අතර ඔවුන් ඡන්ද 521ක් ලබා ගත්තා. දෙවන පරපුර පක්ෂය සහ ජනසිත පෙරමුණ පක්ෂයද මෙවර ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කළ අතර එම පක්ෂ දෙකට කිසිදු මන්ත්‍රී දුරයක් හිමිව නැහැ. ඒ අනුව ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගාල්ල දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී W.A. ධර්මසිරි මහතා විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. LPT පළාත්පාලන ආර්ථික ඡන්ද විමසීම 2024 නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීම අවස්ථාවට සහභාගී වෙන මෙතන කොමිසම් සභාවේ කොමසාරිස් ජෙනරල්තුමා ඒ වගේම ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ නියෝජ්‍ය මෙතන කොමසාරිස්තුමා සහකාර තේරීම් බලධාරී වරුන් ඒ වගේම මේ සඳහා සම්බන්ධ නිලධාරී මහතුරු මහත්මිය සහ සම්බන්ධ සියලු මාධ්‍ය ආයතන තුන් සියලු දෙනාගෙන්ම අවසීර්වාද සිටිනවා. මේ අවස්ථාව යොදාගන්නේ 2024 පරපාලන මැතිවරණයේ LPT පාසභාවේ මැතිවරණයේ සමස් ප්‍රතිඵලය ප්‍රකාශනපත් කිරීමේ අවස්ථාවේදී පරපාලන ආයතන ඡන්ද බිම්සී මාක්චාපන්තේ 262 අධිකාරිය විෂයවන වගන්ති අනුව 2024 8යි විෂයවන් දිනතව LPT පාසභාවේ සභාපති උපසභාපති හා සභිකයන් තෝරා ගැනීම සඳහා නාම යෝජනා දැන්වීම නිකුත් කරලා අතර 2024 9යි 9වන දින සිට 2024 9යි 12වන දින මධ්‍යාහන 12 දක්වා නාම යෝජනා බාර ගන්නා ලදී. පිළිගස් දේශපාලන පක්ෂ 9ක් හා සාධින කණ්ඩායම් 2ක් විසින් නාම යෝජනා බාර දෙන ලද අතර එක් පිළිගත් පක්ෂයක නාම යෝජනාවක් හා එක් සාධින කණ්ඩායම් නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලදී. එය අනුව පිළිගත් පක්ෂ 8ක් හා එක් සාධින කණ්ඩායමක් LPT ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කරන ලද අතර අද දින පෙරවරු 7 සිට පසුවරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කරන ලද අතර එම සියලුම ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද ගණන් කිරීම සිදු කරන ලදී. ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 17කදී එක් එක් කොට්ටාසයේ කොට්ටාස බාර සහකාර තේරීම් බාර නිලධාරීන් විසින් ඒ කොට්ටාස සඳහා තෝරා පත් කර ගන්නා ලද සභිකින් පිළිබඳ ප්‍රකාශ කරන ලදී. ඉන් අනතුරුව එම කොට්ටාස 17 ප්‍රතිඵල ඇසුරින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිඵල මධ්‍යස්ථානයේදී පිළියෙල කරන ලද LPT පාද සභාවේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක් එක් දේශපාලන පක්ෂ හා සාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා එම ඡන්ද සංඛ්‍යා අනුව හිමිකරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 5ත් පරිදි වේ. ජාතික ජන බල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17295යි හිමිකරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 15යි. සමග ජන බල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7924යි හිමිකරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 6යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3597යි හිමිකරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 3යි. පොදු ජන එක්සත් පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2612යි හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව 2යි. සාධින කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2568යි හිමිකර ඡන්ද සංඛ්‍යාව හිමිකරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 2යි. පොදු ජන එක්සත් නිදහස් සංධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1350යි හිමිකරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 1යි. ජාතික ජනතා පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 521යි හිමිකරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 1යි. දෙවන පරපුර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 388යි මන්ත්‍රී දුරයක් හිමිවන්නේ නැහැ. ජනසිත පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 50යි මන්ත්‍රී දුරයක් හිමිවන්නේ නැහැ. ඒ අනුව මුළු ඡන්ද සංඛ්‍යාව 36350යි හිමිකරගත් සමස්ත මන්ත්‍රී දුර සංඛ්‍යාව 30යි. මේ සමස්ත ප්‍රතිඵලය තමයි මේ අවස්ථාව ඉදිරිපත් කරේ. ඒ අනුව LPT පාසභාවේ සඳහා පැවතු මැතිවරණයේ
සියලුම ඡන්ද ගණන් කිරීම පසුව ප්‍රතිඵල නිකුත් කිරීමත් එක්කම මැතිවරණ කටයුතු නිමා කරනවා ඒ සඳහා සහභාගී වෙච්ච මැතිවරණ කුමසර් සභාවේ කරු සභාපතිතුමත් ඒ වගේම එහි සමාජිකයන් ඒ වගේම කොමසර් ජනරල්තුමන් ඇතුළු කොමිෂන් සභාව නියෝජනය පැමිණ සියලු දෙනාටම විශේෂයෙන් විසුදු පුද කරනවා මේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කාල්ල තේරිම්බල් දරුබරයා විදියට මා වෙතත් ඒ වගේම නියෝජ්‍ය මැතිවරණ කොමිෂන් සුමා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ලබා දුන්න සහයෝගය වෙනුවෙන් ඒ වගේම මේ සඳහා සම්බන්ධ වෙච්ච සියලුම රජින ධාරීන්ට ස්තුති පුද කරනවා ඒ පැමිණ ඒ කාර්ය සිදු කිරීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඒ වගේම මේ සඳහා තරං කර පිළිගත් දේශපාලන පක්ෂවල සියලුම අපේක්ෂණතුළු නියෝජිතයන්ට ඒ වගේ සාධින කණ්ඩායම කණ්ඩායම් නායකයතුළු නියෝජිතයන්ට ඇතුළු සියලු දෙනාටමත් ස්තුති පුද කරනවා මෙම මැතිවරණ ඉතාමත් සාමකාමී ආකාරයට නිමා කිරීමට අවස්ථාව සහයෝගය ලබා දී වෙනුවෙන් ඒ වගේම සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍ය නියෝජන ආයතනවලට ස්තුති පුද කරනවා මේ කාල සීමාව තුළ ඔවුන් අපට ලබා දුන්න සහයෝගය වෙනුවෙන් ඒ අනුව එල්පීටී පාස සභා මැතිවරණයේ පැවැත්වීමේ කටයුතු මින් නිමා කරන බව කාරුණිකව දැනුම් දෙනවා බොහොම ස්තුතියි සියලු කාර්යන්නේ නීත්‍යානුකූල භාරකාරත්වය දරමින් මේ නායකත්වය දෙමින් මේ කටයුතු නිසියාකයට කරපු ගාල්ල දිස්ත්‍රික් තේරිබල්දාරි ගම්සිර මැතිතුමා ඇතුළු තේරිබල්දාරිගේ කාර්යමාන්‍ය සිරුරටත් ඒ වගේම මේ තාක්ෂණික කටයුතු සහ ඒ අවශ්‍ය නීතිමය සියලු කටයුතු කරපු වෙනකම් සභාවේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් රයි විජේ කුමාර මැතිතුමාටත් මා කැමති සමෙන් ස්තුතිවන්ත වෙනවා එතෙ විශේෂම නිදාසා සාධාරණ මැතිතුමා ප්‍රයත්නාග්නය යාම සඳහා විශාල දායකත්වයක් දරපු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පරිසරතුමාත් ගාල්ල නියෝජ්‍ය පරිසරතුමාත් ඒ වගේම විශේෂම එල්පීටී කොට්ටාෂ භාර ජේෂ්ඨ සහකාර පොලිස් අධිකාරතුමා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම මෙතර රාජකාරණ යෙදුණු සියලුම රජෙන්දාට ස්තුතිවන්ත වෙනවා නිදාසා සාධාරණ මැතිතුම ප්‍රයත්නයේදී ඔවුන්ගේ නිල වශයෙන් රාජකාරිය දක්වපු සහයෝගය සඳහා විශේෂම එල්පීටී ප්‍රාදේශීය කොට්ටාෂය තුළ තරඟ වැදීම සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායමල අපේක්ෂකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ටත් ඒ වගේම අද දිනේ පුරා තමන්ගේ ඡන්දය පාවිච්චි කරමින් ඉතාම සාමකාමී වාතාවරණයක් තුළ මේ පරිසරය යාකරන සකස් කරගත්ත ඇල්ප්‍රේ පළාත්පාල බල ප්‍රදේශයේ සියලුම ඡන්දදායකයන්ටත් ප්‍රදර්ශන සභාවට මා ගෞරවනීය ස්තුතිය පුද කරනවා ඒ වගේම තමයි මේ කාර්යයන් සාර්ථක කරගෙන සිටා මාධ්‍ය ආයතන සියල්ලම අපිට ලබා දුන් සහයෝගය සම්බන්ධ විශේෂම මේ මැතිවරණයකදී දහසක් සාධනන්ත ප්‍රාප්තවගෙන යාමේදී මාධ්‍ය විශාල කාර්යභාරයක් තියෙනවා ඒ දුස්තරතුරු වැරදි තොරතුරු ඒ වගේම අනවශ්‍ය ආකාරයේ වෛරිසාගත ප්‍රකාශන නාදී සඳහා අනවශ්‍ය ප්‍රචාරයන් නොදී ඒ වළක්වා ගැනීම ඒ සම්බන්ධ දක්වපු සහයෝගය සම්බන්ධයෙන් සියලු මාධ්‍ය ආයතනවලට ගෞරවනීය ස්තුතිය පුද කරමින් සිටිනවා